ඒ බුද්ධියට කතා කරන දේශපාලන ව්‍යාපාරයක් ඉදිරියට ඉන්නේ සජිත් ප්‍රේමදාසමැතිතුමාගේ සමුග ජන බලවේගී කණ්ඩායම. ඉතින් මේ කණ්ඩායමත් එක්ක විවාද කරන්න අපි නොබියව අභියෝග කරලා තිනෝ. ඒක පලා යාම සඳහා නොයෙක් උපාය උපක්‍රම පාවිච්චි කරමින් ඉන්නවා ජනතා මිත්‍රපුර සහ ජජබය. හැබැයි සජබය අභියෝගය බාර අරගෙන තිනෝ. අභියෝග වලට අභියෝග කරන සජිත් කෙනෙක් තමයි සජබේ ඉන්නේ. අභියෝගය වලින් පලා යන අනුර තමයි ජජබෙට ඉන්නේ. පැහැදිලිව අපි දන්නවා මේ විවාදයට ඒගොල්ලෝ බයයි. හැබැයි අපි මග අරින්න දෙන්නේ නැහැ. මෙම විවාදයට ජාතික ජනබලවේගයේ ඕනෑම අවස්ථාවක සූදානම්ින් සිටින බවයි එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ත ජයතිස්ස මහතා පවසන්නේ. සජිත් ප්‍රේමදාසට මෙවැනි විවාදයකට අනු කුමාර් දිසානායක සහෝදරය අභියෝග කළේ 2023 ජනවාරි මාසයේ. ඒ විවාදය ගැන සජිත් හාන් කවින්සියක් නොදන්නෝ වගේ හිටියා. ඒක අමතක කරලම තමයි සජිත් හිටියේ. ඊට පස්සේ ඒ විවාදය ගැන සමාජයේ ටිකක් කතාබහක් ඇති වෙනකොට තව කණ්ඩායමක් ලව්වා වෙන විවාදයක් සූදානම් වෙන්න තමයි සජිත් කටයුතු කරමින් හිටිය බව පේන්නේ. කොහොම නමුත් අපි ලෑස්ති සජිත් ප්‍රේමදාසත් එක්ක මේ විවාදේ කරන්නේ. සජිත් ප්‍රේමදාස අනු කුමාර් සානායක අතර පැවැත්වෙන විවාදය පවත්වන්නේ මොන මාධ්‍ය ඉස්සරහද මොන තැනද මොන දවසේද කියන එක සාකච්ඡා කරන්න අපේ පැත්තෙන් ජාතික ජනබලවේගයේ මාව සම්බන්ධීකරණයට පත් කළා තියෙනවා. අපි ලෑස්ති විවාදයට. හැබැයි ඒ පැත්තෙන් තාම ඒකට ප්‍රචාරයක් නැහැ. ඉතින් අපිට කියන්න සජිත් ප්‍රේමදාස එක් වෙන්නේ නැත්නම් නැත්නම් සජිත් ප්‍රේමදාසව එවන්න සමගි ජනබලවේගයේ කැමති නැත්නම් ඊළඟ අපි බලමු අපේ ආර්ථික කවුන්සිලයේ සහ ඔවුන්ගේ එහා සමාන ඔවුන් ඉදිරිපත් කරන කණ්ඩායමක විවාදය කරන්න. ඉතින් මට පේන්නේ මෙහෙමයි දැන් නලින් බණ්ඩාරලා අර අභියෝගය බාර ගන්නවා කියලා කිව්වට නිකන් පස්ස ගහනවා වගේ ගතියක් තමයි පෙන්නුම් කරමින් ඉන්නේ. සජිත් ප්‍රේමදාස මහතාත් අනු කුමාර දිසානායක මහතාත් එවැනි විවාදයකට පැමිණෙන්නේ නම් ඕනෑම බ්‍රහස්පතින්දා දිනක තුලාව සංවාදය ඒ සඳහා අපට වෙන් කළ හැකි. එය ස්වාති රූපවාහිනියේ මැදිරියක හෝ නැතහොත් ඔවුන් යෝජනා කරන ඕනෑම තැනකදී පැවැත්වීමට අප සූදානම්. ස්වාති රූපවාහිනියට තුලාව සංවාදය හැටියට අපි සූදානම් ඒ පහසුකම සලසන්න. ඔවුන් නියම කරගන්නා දිනයකදී අපි සූදානම් විශේෂ තුලාව සංවාදයක් කරන්න මේ සම්බන්ධයෙන් රටේ ආර්ථිකය පිළිබඳව සියලු පාර්ශ්වයන් එක තැනකට ගෙනල්ලා.